අලුබඳුන තරගාවලිය කියන්නේ අතීතයේ ඉඳලම අපූර්ව සිදුවීම් සිදු වුණ තැනක්. මේ අලුබඳුන තරගාවලියේ හතරවෙනි දිනේ හරි අපූර්ව සිද්ධියක් වුණා. ඒ තමයි හතරවෙනි තරගයේ එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනපු ටොම් කරන් තමන්ගේ පළවෙනි කඩුල ගන්න ගිහින් සිදු වුණ දේ. කරන් මේ තරගයේදී ටෙස්ට් වරම් දිනාගෙන ඔස්ට්‍රේලියාවේ ප්‍රතිකරුවන්ට එරෙහිව පන්දු යවද්දී ලකුණු 99ක් අරගෙන හිටපු ඩේවිඩ් වෝනර් එල්ල කළ පන්දුවක් උඩ පන්දුවක් විදිහට රැකගැනීමත් එක්ක පළවෙනි ටෙස්ට් කඩුල ගත්ත සතුටේ ටොම් කරන්ට සමරන්න ලැබුණේ පොඩි වෙලාවයි. ඒ පන්දුව නිපන්දුවක් විදිහට තුන්වෙනි විනිසුරු සලකුණු කිරීමත් එක්ක කරන්ට කඩුල අහිමි වුණා. ඒත් එක්කම කරන්ට පළවෙනි කඩුල අහිමි වෙද්දී ඒ වගේම වෝනර්ට අහිමි වෙන්න ගිය ශතකයක් හිමි වුණා. කොමාරි තමන් ටෙස්ට් වරම් ලබාගෙන දෙවෙනි දවසේ ස්ටීවන් ස්මිත් දවාගෙන කරන් තමන්ගේ පළවෙනි කඩුල ලබා ගන්න සමත් වුණා. මේ සිදුවීම ගැන අදහස් දක්වපු කරන් කිව්වේ ටෙස්ට් තරගයේ පළවෙනි දවසෙන් තමන් ටෙස්ට් වරම් ලැබී ගොඩක් සතුටු දිනයක් මෙන්ම කඩුල අහිමි වීමෙන් දුකටපත් වූ දිනයක් දුනා කියලා. ඒ වගේම තමා වරදක් නොකළ බව විනිසුරට කිව්වම සැකේ වාසී ප්‍රතිකරුට ලැබී ඇති බව විනිසුරු කිව්වා කියලා කරන් කිව්වා. ඒ වගේම තමන් හිතන විදිහට ඒ කඩුල දවාගත් බවත් ඒ සිදුවීම නිසා තමාට මංගල කඩුල ලෙස ප්‍රතිකරුවන් දෙදෙනෙකු දවා ගැනීමට හැකි වුණා කියලා කරන් මාධ්‍ය හමුවේ කියලා තිබුණා. මේ විදිහට නිපන්දුවක් නිසා මංගල කඩුල අහිමි වුණු තවත් එංගලන්ත පන්දු යවන්න දෙන්නෙක් හිටියා. ඒ තමයි බෙන් ස්ටොක් සහ මාර්ක් වුඩ්. ලෝකයේ මේ විදිහට නිපන්දු නිසා පළවෙනි කඩුල අහිමි වුණු තව ක්‍රීඩකයෝ දෙන්නෙක් හිටියා. එකෙනෙක් ස්ටුවර්ට් බිනි, අනෙක් කෙනා මාලිංග. මාලිංගට ඔස්ට්‍රේලියාවේ එක්ක තිබුණු තමාගේ පළවෙනි තරගයේදී තමයි මේ විදිහට කඩුල අහිමි වුණේ. ඉතින් තමන්ට උන අවාසනාවන්ත සිද්ධිය වුණු මේ එංගලන්ත තරුණයාට අපූර්ව උපදෙසක් මාලිංග දීලා තිබුණා. පන්දු යවන්නෙකුට තියෙන ලොකුම සිහිනේ තමයි පළවෙනි කඩුල දවා ගන්න එක. ඒ කඩුල දවා ගත්තට පස්සේ ඒක නිපන්දුවක් වෙනවා නම් ඒක මොනතරම් අවාසනාවන්තද? මාත්‍රේ අවාසනාවට මුහුණ දීපු පන්දු යවන්නේ. ඒ අවස්ථාව මගහැරුණට පන්දු යවන්න හැම වෙලෙම බලන්නේ ඒ ඉනිමේම කොහොම හරි පළවෙනි කඩුල දවා ගන්න. අනිත් එක ඔය සිද්ධිය කවදාවත් අමතක වෙන්නේ නැහැ. අනිත් එක තමයි මම හිතන්නේ ඔය සිද්ධිය නිසා පන්දු යවන්න නිපන්දු නොයවන්න අමතර අවධානයක් යොමු කරනවා. ඒ නිසා මම හිතන්නේ මේ උන දේ තරුණ එංගලන්ත පන්දු යවන්නට හොඳ පාඩමක් වගේම ලොකු වාසියකුත් වෙයි ඉස්සරහට. එහෙම තමයි මාලිංග සිද්ධිය ගැන කියලා තිබුණේ. ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දේ බලන්න ඔබ තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් වීඩියෝට පහලින් තියෙන subscribe button එක click කරලා අපේ subscribe කරන්නත් ඒ වගේම යාළුවෙකුට බලන මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් ලංකාතුලින් තවත් අලුත් වීඩියෝකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.